හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා ICT with උදිත වීඩියෝ පාඩම් මාලාවට. අද අපි කතා කරමු 10 ශ්‍රේණියේ 3 වන ඒකකය වන පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිත කරන ක්‍රම කියන පාඩමේ පළමු කොටස සංඛ්‍යා පද්ධතිය. ඉතින් තාමත් ඔබ මගේ ICT with උදිත YouTube channel එක subscribe කර නැත්නම් දැම්මම subscribe කරන්න, ඒ වගේම notification bell icon එකද click කරන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔබ වෙතට ගෙන්වා ගැනීම සඳහා. හරි, දැන් අපි යමු පාඩමට. අතීතයේ සිට මිනිසුන් දත්ත නිරූපණය කිරීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කරා. ඉතින් ඔබට දැන් මේ ප්‍රදර්ශනයේ වන්නේ ඒ වගේ අනුගමනය කරනු ලැබූ ක්‍රම කීපයක්. මේ තියෙන එක් ආකාරයක්. ඔබ දැකගත ඇති සමහරක් වෙලාවට මේවා මේ පිරමීඩ ආශ්‍රිතව සහ එක එක සංකේත ගුහා ආශ්‍රිතව අපිට දකින්න හම්බෙනවා. මේ තවත් ආකාරයක්. එම සාමාන්‍ය දිනජා ජීවිතයේගේ ඔවුන්ගේ දත්ත නිරූපණය කිරීම සඳහා ඔවුන් භාවිතා කරපු ක්‍රම ශිල්ප තමයි මේ තියෙන්නේ. ඒ වගේම අතීතයේදී ඊජිප්තු වැසියන් භාවිතා කළ දත්ත නිරූපණ ක්‍රම තමයි මේ තියෙන්නේ. දැන් ඉස්සරලා ක්‍රමයට වැඩිය චුට්ටක් දියුණු ශිෂ්ටාචාරයක්. ඒ වගේම දියුණු ක්‍රමවේදයක් මෙතන අපිට දකින්න හම්බ වෙනවා. ඊළඟට මේ තියෙන්නේ තවත් එවෙනම් වූ දත්ත නිරූපණ ක්‍රමවේදයක්. මේ තවත් එවැනි ආකාරයේ දියුණු ක්‍රමවේදයක්. ඉතින් ওই විදිහට දියුණු වෙමින් ලෝකය ඉදිරියට එනකොට එංගලන්ත වැසියන් විසින් භාවිතා කළ දත්ත නිරූපණ ක්‍රමවේදයක් තමයි අපිට මේ දකින්න හම්බෙන්නේ. මේක නම් ඔබට ගොඩක් පුරුදු ඇති. අපි පොඩි කාලේදී ඉගෙන ගන්නේ ඉරටු සංඛ්‍යා කියලා. ඉතින් මෙන්න මේ සංඛ්‍යා තමයි අපි අර පහේ ගොඩවල් හදලා ඉගෙන ගන්න සංඛ්‍යා ක්‍රමවේදය තමයි මෙන්න මේ හඳුන්වා දීපු ක්‍රමවේදය. එතකොට අර ඉස්සෙල්ලා ක්‍රමවේද වලට වැඩිය දැන් ටිකක් නැවත දියුණු වෙමින් එනවා. ඒ වගේම ග්‍රීක වැසියන් විසින් ඔන්න දත්ත නිරූපණ ක්‍රමවේදය සඳහා තවත් ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. මේ තමයි ඒ ක්‍රමවේදය. ඔවුන් සංකේත ක්‍රමයක් හඳුන්වා දෙනවා. එවකෙම රෝමානු වැසියන් විසින් දත්ත නිරූපණය කිරීම සඳහා මෙන්න මේ විදිහේ පහත ක්‍රමවේදයක් හඳුනාගත්තා. ඉතින් මේ ක්‍රමවේදය ඔබට ගොඩාක් පුරුදුයි. අපි සාමාන්‍යයෙන් කියන්නේ රෝමි ලක්කම් කියලා. මෙන්න මේ රෝමි ලක්කම් තමයි මේ අපිට දකින්න හම්බෙන්නේ එක එක අගයන් ප්‍රකාශ කිරීම සඳහා. ඉතින් දැන් ඔබට තේරෙනවා ඇති යම් කිසි දත්තයක් නිරූපණය කිරීම සඳහා ඈත අතීතයේ සිටම මිනිස්සුන්ට ක්‍රමවේදයක් අවශ්‍ය වුණා. ඒ වගේම ඒ සඳහා සංකේත ක්‍රමයක් අවශ්‍ය වුණා. ඉතින් ඒක නිසා මිනිස්සු ක්‍රමයෙන් දියුණුවත්ම මේ සඳහා ක්‍රමවේද නිර්මාණය කරන්න ඔවුන් පෙළඹුණා. ඉතින් ඔබට දැන් පේනවා මෙන්න මෙතන ඉලක්කමක් තියෙනවා. මෙම ඉලක්කම ඔබ හොඳටම දන්නවා, පහේ ඉලක්කම. ඉතින් දැන් අපි පොඩ්ඩක් කල්පනා කරමු, ඇයි අපි මේකට පහ කියන්නේ? කොහොමද මේ පහ කියන සංඛ්‍යාව හැදුනේ? හරි, මෙන්න මෙහෙමයි. ඉතින් අපි යම්කිසි සංඛ්‍යාවක් නැත්නම් අපි යම්කිසි ප්‍රමාණයක් නිරූපණය කිරීම සඳහා අපි සංකේත භාවිතා කරන්න මිනිස්සු ඒ කාලේ ඉඳන්ම පුරුදු වෙලා හිටියා. ඉතින් එක කියන සංඛ්‍යාව නැත්නම් එක කියන ප්‍රමාණය නිරූපණය කරන්න අපි එක ඉලක්කම් පාවිච්චි කරනවා. ඒ වගේම දෙක කියන ප්‍රමාණය නිරූපණය කරන්න දෙකේ ඉලක්කම. ඒ විදිහට පහ කියන ප්‍රමාණය. එනම් මෙන්න මේ විදිහේ අපි හිතමුකෝ බෝල පහක් 1 2 3 4 5 කියලා ගණන් කරන්න පුළුවන්. ප්‍රමාණයෙන් දක්වන්න පුළුවන් පහකට අපිට කියනවා, අපිට මේකට කියන්න පුළුවන් මොකද්ද පහ කියන අගය. එහෙනම් ඔන්න යම්කිසි සංඛ්‍යාවක් නිරූපණය කිරීමේදී ඒ සඳහා අපිට සංකේතයක් අවශ්‍යයි. ඉතින් එහෙනම් ඔන්න සංකේතය ওই විදිහට අපි ලියනවා සාමාන්‍ය ආකාරයට. ඒ වගේම අපිට පුළුවන් ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් හෝ කැමති භාෂාවකින් මේක ලියලා දක්වන්නත් පුළුවන්. ඉතින් අපි බලමු
යම් කිසි ප්‍රමාණයක් නැත්නම් අපිට අවශ්‍ය කරන දත්ත ප්‍රමාණයක් නිරූපණය කිරීම සඳහා භාවිතා වෙන සංකේත මොනවද කියලා. මේ ඔබ හොඳටමත් දන්නවා. පළවෙනිින්ද මේක අපි ගත්ත හැකි බිඳුව. කියන්නේ මුකුත් ප්‍රමාණයක් නැහැ කියන එක. ඊළඟට මේ තියෙන්නේ 1 කියන ප්‍රමාණය. එතකොට අපිට සංකේතය ඔය විදිහට ලියන්න පුළුවන්. ඊළඟට 2 කියන ප්‍රමාණය. ඉතින් අපිට 2 කියන සංකේතය මේ විදිහට ලියන්න පුළුවන්. මේ තියෙන්නේ 3 කියන ප්‍රමාණය. 3 කියන සංකේතය ඔබට පේනවා. ඒ වගේම 4 කියන සංකේතය සහ ප්‍රමාණය. ඊළඟට 5 කියන සංකේතය සහ ප්‍රමාණය. ඒ වගේම 6 කියන සංකේතය සහ ප්‍රමාණය. 7 කියන සංකේතය සහ ප්‍රමාණය. 8 කියන සංකේතය සහ ප්‍රමාණය. 9 කියන සංකේතය සහ ප්‍රමාණය. ඊළඟට 10 කියන සංකේතය සහ ප්‍රමාණය. ඉතින් අපිට ওই විදිහට ඉදිරියට ලියාගෙන යන්න පුළුවන් ඕන ප්‍රමාණයක්. ඉතින් ඔබට දැන් තේරෙනවා මේ ප්‍රමාණය දැක්වීම සඳහා මිනිසුන්ට විවිධ සංකේත ඕන වුණා. ඉතින් ඒ සඳහා ඒ එක්කම තමයි මෙන්න මේ මිනිස්සු සංකේත කියන ඒවා නිර්මාණය කරේ. ඒකට දැන් අපිට ලේසියි ඇත්තටම අර ප්‍රමාණය දක්වනවට වඩා සංකේතෙන් එක ප්‍රකාශ කිරීම හරි ලේසියි. හිතන්නකෝ මන් ළඟ බෝල 50ක් තියෙනවා. ඉතින් මේ බෝල 50 මට ඇඳලා දක්වනවට වඩා 50 කියන අගේ ලියන එක මට හරි ලේසි. ඉතින් ඒක නිසා මෙන්න මේ විදියට මිනිස්සු සංකේත භාවිතා කරන්න හුරු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කියන ප්‍රමාණයන් සංඛ්‍යාත්මක ප්‍රමාණයන් ඇත අතීතයේ මිනිස්සු නිරූපණය කිරීම සඳහා කියන්නේ තව කෙනෙකුට ප්‍රදර්ශනය කිරීම සඳහා යොදාගනු ලැබුවා උපකරණ. ඉතින් ඒකේ අපිට හම්බෙන ප්‍රථම සාක්ෂිය තමයි ඇබකසේ කියන උපාංගය. ඉතින් මේ ඇබකසේ කියන උපාංගයේ ලෝකෙ පිළිගන්නවා මෙන්න මේ සංඛ්‍යා පද්ධති සංකල්පය යොදාගෙන තියනවා කියලා. ඉතින් ලෝක ප්‍රථම පරිගණක යන්ත්‍රය ලෙස සලකන ඇබකසේහිද සංඛ්‍යා පද්ධති සංකල්පයේ යොදාගෙන ඇති අතර එය අද පරිගණකයේ දක්වා දියුණු වී ඇත. ඉතින් මේ ඔබට තියෙන්නේ ඇබකසේක රූප සරහනක්. මං හිතන්නේ ඇබකසේ ඔබ හොඳින්ම හඳුනනවා. මොකද හේතුව අපි පසුගිය පාඩමේ ඒ ගැන අවබෝධ කරගත් නිසා. ඊළඟට අපි බලමු දැන් අපි හඳුනාගත්තේ සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද කියන එක තමයි අපි හඳුනාගත්තේ. අපි යමු ඊළඟට සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකද්ද. එහෙනම් දැන් ඔන්න මම හඳුන්වනවා සංඛ්‍යා පද්ධතියක් කියන්නේ සංඛ්‍යා පද්ධතියක් යනු දත්ත නිරූපණය සඳහා භාවිතා කරන සංකේත සමූහයක් වේ. හොඳට මතක තියාගන්න දත්ත නිරූපණය කිරීම සඳහා භාවිතා කරන සංකේත සමූහයකට අපි කියනවා සංඛ්‍යා පද්ධතියක් කියලා. ඉතින් අපිට මේ පරිගණක විද්‍යාව ගැන කතා කරනකොට සංඛ්‍යා පද්ධති කිහිපයක් හම් වෙනවා. ඉතින් ඒකෙනුත් අපිට ප්‍රධානතම වැදගත්ම සංඛ්‍යා පද්ධති හතරක් ගැන අපි අධ්‍යයනය කරනවා. තව සංඛ්‍යා පද්ධති තියෙනවා. නමුත් ඒ වුණාට අපි වැදගත්ම සංඛ්‍යා පද්ධති හතර තමයි හඳුනාගන්නේ. පළවෙනි එක තමයි දශමය සංඛ්‍යා පද්ධතිය. ඉංග්‍රීසියෙන් කියනවා ඩෙසිමල් නම්බර් සිස්ටම්. දෙවෙනි එක ද්විමය සංඛ්‍යා පද්ධතිය. ඉංග්‍රීසියෙන් කියනවා බයිනරි නම්බර් සිස්ටම්. 3 අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය. ඔක්ටල් නම්බර් සිස්ටම්. 4 ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය. හෙක්සාඩෙසිමල් නම්බර් සිස්ටම්. හරි. එහෙනම් අපි මෙන්න මේ කියන සංඛ්‍යා පද්ධති අධ්‍යයනය කරන්න යමු ඉස්සරහට. අපි මේ සංඛ්‍යා පද්ධති අධ්‍යයනය කිරීමට ප්‍රථමව මේ සංඛ්‍යා පද්ධති වල තියෙන පොඩි ලක්ෂණ කීපයක් අපි හඳුනා ගන්න ඕනේ. අපි ඒව ඉස්සෙල්ලා හඳුනාගෙන ඉමු. පළවෙනි එක තමයි මුහුණත් වටිනාකම සහ ස්ථානීය වටිනාකම කියන්නේ මොකක්ද? face value and place value කියන්නේ මොකක්ද? ඔබට මේ වචනෙන්ම තේරෙනවා ඇති මුහුණත් වටිනාකම ස්ථානීය වටිනාකම. උදාහරණයක් විදියට ගමු අපි 312 කියන සංඛ්‍යාව. ඉතින් මේ 312 කියන සංඛ්‍යාව අපි ඝනක රාමුවක ප්‍රදර්ශනය කරොත් ඔන්න ඔය විදිහට අපිට දකින්න හම්බෙනවා. එතනදී මෙන්න මේ ස්ථානයට අපි කියනවා එක ස්ථානය ස්ථානය. මෙතෙන්ද අපි කියනවා 10 ස්ථානය. මෙතෙන්ද සිය ස්ථානය. එතකොට එක ස්ථානයේ ගොඩවල් දෙකක් තියෙනවා. එහෙනම් 2යි අගය. ඊළඟට 10 ස්ථානයේ ගොඩවල් එකක් තියෙනවා. එහෙනම් 10යි අගය. එහෙනම් 100 ස්ථානයේ ගොඩවල් 3ක් තියෙනවා. එහෙනම් 300යි. එතකොට අපේ මේ සංඛ්‍යාව හැදිලා තියෙන්නේ
තුන්සීයකුයි දහයකුයි දෙකකුයි එකතු වෙලා තුන්සිය දොළහ කියන සංඛ්‍යාව. අපි බලමු එහෙනම් මොකක්ද මේ මුහුණත් වටිනාකම සහ ස්ථානීය වටිනාකම කියන්නේ කියලා. හිතන්න මේ තියෙන්නේ අර ඉස්සල්ලා අපි ලබාගත් 312 කියන සංඛ්‍යාවමයි. අපිට මේක විහිදුවා ලියන්න පුළුවන් 300යි 10යි 2යි. අපි අර ඝන ග්‍රාමයේ පෙන්වපු ආකාරයට. එතකොට මෙන්න මේ විදිහට යම්කිසි සංඛ්‍යාවක මුහුණතෙන් කියවන කියන්නේ අපිට එකපාරම දකිද්දිම බලන්න හම්බෙන නැත්නම් දකිද්දිම පේන මෙන්න මේ වටිනාකමට අපි කියනවා මුහුණත් වටිනාකම ෆේස් වැලියු එක කියලා කියනවා. කියන්නේ මේකේ මුහුණත් වටිනාකම 312යි. අපිට පේද්දිම 312යි. නමුත් මේක විහිදුවට පස්සේ අපිට පේනවා මේ 312 ඇතුලේ තියෙනවා මේ දෙක කියන අගය තියෙනවා. ඒක ස්ථානීය වටිනාකම. ඊළඟට මෙතන තියෙනවා මෙතන එක තිබ්බට ඒක අපි දන්නවා ස්ථානය අනුව 10 කියන වටිනාකම තමයි හැදෙන්නේ. 10 ස්ථානීය වටිනාකම. ඊළඟට මෙතන 3 ලියලා තිබ්බට මේකේ ස්ථානීය වටිනාකම 100ක් එක ගුණ වුණාන් පස්සේ 300ක් විදිහට තමයි එන්නේ. එහෙනම් මෙතන ස්ථානීය වටිනාකම ඔබට දැන් තේරෙනවා ඇති. එහෙනම් ඕනෑම සංඛ්‍යාවක් ගත්තාම මුහුණත් වටිනාකම සහ ස්ථානීය වටිනාකම යන දෙකෙහි වෙනස හොඳින්ම හඳුනා ගන්න. ඊළඟට අපි බලමු බර සාධකය කියන්නේ මොකක්ද කියලා. වේටින් ෆැක්ටර් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. බර සාධකය කියලා කියන්නේ අපි නැවතත් අපි අර කලින් ලබාගත් සංඛ්‍යාවටම යමු. 312 කියන සංඛ්‍යාව. ඉතින් අපිට මේක විහිදුවා ලියන්න පුළුවන් 300යි 10යි 2යි කියලා. ඉතින් අපිට මේ 300 හැදුන හැටි ලියන්න පුළුවන් 3 ගුණ කිරීම 100 ස්ථානය නිසා 100ෙන් ගුණ කරනවා. 1 ගුණ කිරීම 10 ස්ථානය නිසා 10ෙන් ගුණ කරනවා. 2 ගුණ කිරීම 1 ස්ථානය නිසා 1ෙන් ගුණ කරනවා. එතකොට මේ එතකොට මේ 1 කියන එක හැදුනේ කොහොමද? 1 කියන්නේ 1 ස්ථානය. එතකොට 1 ස්ථානය හැදුනේ කොහොමද? අපි දන්නවා මේ සංඛ්‍යාව 10 පාදයේ සංඛ්‍යාවක් කියලා අපි ඉගෙනගෙන තියෙනවා ගණිතයේදීම ඔබ ඉගෙනගෙන ඇති. එහෙනම් 10 බිඳුවෙනි බලය තමයි මෙයාගේ 1 ස්ථානයේ අගය නිර්මාණය කිරීමට දායක වෙච්ච වටිනාකම. ඊළඟට මෙයා 10 නිර්මාණය කරන්න ආවේ 10 පළවෙනි බලය. ඊළඟට 100 නිර්මාණය කරන්න ආවේ 10 දෙවනි බලය. ඉතින් ওই විදිහට 1000 නිර්මාණය කරන්නේ 10 තුන්වෙනි බලයෙන්, 10000 නිර්මාණය කරන්නේ 10 හතරවෙනි බලයෙන්. ওই විදිහට ඉස්සරහට යනවා. ඉතින් මෙන්න මේ කියන ස්ථානීය වටිනාකම මේ ස්ථානීය අගය නිරූපණය කරන මේ පාදය සහ දර්ශකය අඩංගු සංකේතයට අපි කියනවා බර සාධකය. හොඳට මතක තියාගන්න බර සාධකය. එතකොට මේ පාදය අනුව මේක වෙනස් වෙනවා. 10 පාදයකක් ලියද්දි 2 පාදේ අපි ඉස්සරහට ඉගෙන ගන්න පාද සංඛ්‍යා අනුව බර සාධකයේ වෙනස් වෙනවා. නමුත් මතක තියාගන්න යම් කිසි පාදයකදී බර සාධකය මෙන්න මේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට 10 පාදේ නිසා මේක 10 බිංදුව, 10 1, 10 2. මේ 1 ස්ථානේ, මේ 10 ස්ථානේ, මේ 100 ස්ථානේ. ඊළඟට අපි යමු ඒකකය කියන්නේ මොකද්ද? යුනිට් එකක් කියන්නේ මොකද්ද කියලා අපි හඳුනා ගන්න යමු. ඒකකයක් යනු තනි වස්තුවක්. උඹට තේනවා තනි මොනා හරි දෙයකට අපි කියනවා ඒකකයක් කියලා. උදාහරණයක් ලෙස අඹ ගෙඩියක්, රුපියලක්, දිනයක් ඒකකයක් ලෙස හඳුනා ගන්න පුළුවන් අපිට. ඊළඟට අපි යනවා සංඛ්‍යාව කියන්නේ මොකද්ද? නම්බර්. සංඛ්‍යාවක් යනු ඒකකයක් හෝ ප්‍රමාණයක් නිරූපණය කරන සංකේතයක්. මේවා සරල සංකල්ප. ඔබට පැහැදිලි ඇති මේවා. ඊළඟට පාදය කියන්නේ මොකක්ද? බේස් නැත්නම් රැඩික්ස් කියලා අපි හඳුන්වනවා. සංඛ්‍යා පද්ධතියක භාවිතා කරන සංකේත ගණන එම සංඛ්‍යා පද්ධතියේ පාදය ලෙස හැඳින්වේ. ඕනෑම සංඛ්‍යා පද්ධතියක පාදය දශමය සංඛ්‍යාංක වලින් ප්‍රකාශ කෙරේ. ඔබට මතක ඇති ඉස්සෙල්ලා මම කතා කරා 10 පාදේ. එහෙනම් 10 තමයි මේ සංඛ්‍යා පද්ධතියේ භාවිතා කරන සංඛ්‍යා ගණන. ඉතින් සංඛ්‍යා ගණනෙන් තමයි පාදය නිරූපණය කරන්නේ. හරි, දැන් අපි යමු එහෙනම් සංඛ්‍යා පද්ධති හතර හඳුනා ගන්න. දැන් අපිට තියෙනවානේ සංඛ්‍යා පද්ධති හතරක්. ඒකේ පළවෙනි එක තමයි දශමය සංඛ්‍යා පද්ධතිය, ඩෙසිමල් නම්බර් සිස්ටම්. ඉතින් මෙම සංඛ්‍යා පද්ධතියේදී සංඛ්‍යා නිරූපණය සඳහා
බිංදුව 1 2 3 4 5 6 7 8 9 යන සංකේත 10 යොදා ගන්න. එම නිසා පාදය 10 වන අතර පාදය ඔන්නේ නම් 10 වෙනවා. මොකද හේතුව සංඛ්‍යා 10ක් යොදා ගන්න නිසා. 10 වන අතර 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය ලෙසින්ද මේකට හඳුන්වනවා. ඉතින් අපිට මෙන්න මේ විදියට හඳුනා ගන්න පුළුවන් මේ සංඛ්‍යා පද්ධතියේ කුඩාතම ආගය තමයි එතකොට බිංදුව වටිනාකම බිංදුව. විශාලතම ආගය තමයි 9. එතකොට 9න් තමයි අපිට විශාලම ආගයන් නිරූපණය කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි යමු මේ සංඛ්‍යාව එහෙමනම් පාදේ වෙන්නේ 10යි. ඊළඟට අපි බර සාධක බලමු. බර සාධක කියන්නේ එතකොට 10 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය නිසා දශමේ සංඛ්‍යා පද්ධතියේදී බර සාධකෙනවා 10 බිංදුව 10 1 10 2 10 3 ওই විදිහට ඉස්සරහට යනවා. ඊළඟට අපි යමු ද්විමය සංඛ්‍යා පද්ධතිය. මෙම සංඛ්‍යා පද්ධතියේදී සංඛ්‍යා නිරූපණය සඳහා බිංදුව 1 යන සංකේත 2 යොදා ගැනීම. එම නිසා පාදය දෙකවන අතර දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතිය ලෙසින්ද හැඳින්වේ. ඊට මේකේ අපිට හම්බෙන්නේ කුඩාතම ආගයේ බිංදුව විශාලතම ආගයේ 1. එතකොට පාදය අපිට ගන්න පුළුවන් දෙක විදිහට. ඊළඟට බර සාධක දෙකේ බිංදුව දෙකේ 1 දෙකේ 2 දෙකේ 3 ආදී වශයෙන් ඉස්සරහට ගමන් කරනවා. ඊළඟට යනවා අපි අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය හඳුනා ගන්න. මෙම සංඛ්‍යා පද්ධතියේදී සංඛ්‍යා නිරූපණය සඳහා බිංදුව 1 2 3 4 5 6 7 එනකන් සංඛ්‍යා විතරයි යොදා ගන්න. එතකොට මෙතන ඔක්කොම සංඛ්‍යා කීයක් තියෙනවද? 8ක් තියෙනවා. යන සංකේත 8 යොදා ගැනීම. එම නිසා පාදය 8 වන අතර 8ේ පාදයේ සංඛ්‍යා පද්ධතිය ලෙසින්ද හැඳින්වේ. ඉතින් අපිට මේකෙත් හඳුනා ගන්න පුළුවන් කුඩාතම ආගයේ බිංදුව විශාලතම ආගයේ එතකොට 7 තමයි තියෙන්නේ. මේ සංඛ්‍යා පද්ධතිය විශාලතම ආගයේ 7. එතකොට පාදයේ විදියට 8 කියන සංඛ්‍යාව ලබා ගන්න පුළුවන්. ඒකෝරි බර සාධක අපිට එනවා 8ේ බිංදුව 8ේ 1 8ේ 2 8ේ 3 ආදී වශයෙන්. ඊළඟට අපිට හම්බෙනවා අවසාන සංඛ්‍යා පද්ධතිය ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය. මෙම සංඛ්‍යා පද්ධතියේදී සංඛ්‍යා නිරූපණය සඳහා බිංදුව 1 2 3 4 5 6 7 8 9 10 වෙනුවට අපි ලියන්නේ කැපිටල් A සංකේතය. 11 වෙනුවට කැපිටල් B, 12 වෙනුවට කැපිටල් C, 13 වෙනුවට කැපිටල් D, 14 වෙනුවට කැපිටල් E, 15 වෙනුවට කැපිටල් F. එතකොට මෙතන ඔක්කොම බිංදුවත් එක්ක සංකේත 16ක් තියෙනවා. එහෙමනම් සංකේත 16ක් යොදා ගන්න බැවින් පාදය 16 වන අතර 16 පාදයේ සංඛ්‍යා පද්ධතිය ලෙසින්ද හඳුන්වනවා. එතකොට මේ සංඛ්‍යා පද්ධතියේ කුඩාතම ආගයේ බිංදුව වෙනවා විශාලතම ආගයේ. එතකොට අපිට ගන්න වෙන්නේ F කියන සංකේතය. F කියන ආගය එතකොට මෙතන. එතකොට පාදයේ විදිහට මෙම සංඛ්‍යා පද්ධතියේ 16 තමයි ගන්න වෙන්නේ. ඊළඟට බර සාධක විදිහට 16 බිංදුව 16 1 16 2 16 3 ආදී වශයෙන් ඉස්සරහට යනවා. ඉතින් මම හිතන්නේ සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකද්ද? ඒ වගේම සංඛ්‍යා පද්ධතියක යොදාගෙනන ක්‍රම ශිල්ප මොනවාද? ඒ වගේම සංඛ්‍යා පද්ධතියක් කොහොමද භාවිතා කරන්නේ? ඒ වගේම සංඛ්‍යා පද්ධති වර්ග මොනවාද දැන්ට අපේ ලෝකේ පවතින? මෙන්න මේ වගේ දේවල් ගැන මෙම වීඩියෝ තුලින් ඔබට අවබෝධයක් ලැබෙන්න ඇතයි කියලා මම සලකනවා. මගේ ඊළඟ වීඩියෝව ඉක්මනින්ම මම ඔබට වෙත ගේනවා. මෙම සංඛ්‍යා පද්ධති අතර අපිට පරිවර්තන තියනවා කරන්න. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ පරිවර්තන සිදු කරන්නේ කියලා. ඉක්මනින්ම මෙම වීඩියෝවෙන් හමු වනතුරු ඔබ සැමට ස්තුතියි. ඒ වගේම මගේ ICT with Udita YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න. තවද මෙවැනි තවත් වටිනා වීඩියෝ ඔබ නැරඹීමට කැමති නම්
मागे ICT with Udita Facebook page එක like කරන්න follow කරන්න ඒ වගේම Instagram Twitter follow කරන්න ඔබ සැමට ස්තුතියි.